විවාහයකින් පස්සේ දරුවෙක් සම්බන්ධව හීන දකින අලුත් පවුලකදී බොහෝ වෙලාවට දරුවෙක් ලැබුණේ නැත්නම් බලාපොරොත්තු වෙන කාල සීමාවේදී ලාංකීය ජන සමාජයේ නම් පොඩ්ඩක් වටපිටාවෙන් එහෙම් මෙහෙම් බොහෝ දිනක් අහන්න ප්‍රයි තාම දරුවෙක් පරක්කු දරුවෙක් ලැබුණ නැද්ද මොකද්ද හේතුව දරුවෙක් නැත්නම් කාන්තාව තමයි වැරදි වෙන්න පුළුවන් මෙන්න මෙවැනි මතවාද ඕන අතරම් තියෙනවා බොහෝ වෙලාවට බිරිඳ මව තමයි බොහෝ වෙලාවට වැරදිකාරයා විදිහට සමාජයේ විසින් පත් කරනු ලැබුවේ අතීතයේ. හැබැයි දැන් තත්ත්වය වෙනස්. දැන් ඊට වඩා බුද්ධිමත් සමාජයක් ඉන්නවා. මේකේ දරුවෙක් ලබන්නට උවමනා කරන වාසනාව නැත්නම් ඒ කියන පෝෂණය, ඒ කියන ගුණය නැත්තේ කාන්තාවටද පුරුෂ පාර්ශ්වයටද කියන එක සම්බන්ධව හරියාකාරව සොයා බලන්න දැන් ඉන්න පරම්පරාව ටිකක් පෙළඹිලා තියෙනවා. ආදි පරම්පරාවට වඩා නැත්නම් ආදි පරම්පරාවේම කෙරෙන්න කාන්තාවට පමණයි ඇඟිල්ල දෙක්කුනේ. කොහොම හවු නමුත් දැන් ඔය අපි ඉස්සරනම් ඔය සම්බන්ධව නොයෙක් නොයෙක් වචනවලින් කතා කළාට දැන් දරුවෙක් ලබන්ට වුණා කරන සරුභාවය නැත්නම් එය මද සරුභාවය නමින් හඳුන්වන්නට දැන් ඉන්න වෛද්‍යවරු පෙනබී තිබෙනවා. හොඳ වචනයකුත් ඇවිත් තිනවා ඒ නිසාම. එතකොට අතීතයේ ඊට වඩා වෙනස් වචන පාවිච්චි කළා බොහෝ තැන්වල. අපි අද කතා කරන්න හිතුනේ ඒ පිළිබඳව විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය පිළිබඳව නෙවෙයි පිරිමි පාර්ශ්වය පිළිබඳව. පිරිමි පාර්ශ්වයේ මද සරුභාවය පිළිබඳව ඒ පිළිබඳ හසල අත්දැකීමක් තිබෙන පර්යේෂණ ගණනාවක් කරලා සාර්ථක කරගත්ත අත්දැකීම් බහුල විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් වගේම මේ ශාස්ත්‍රයේ අතිශය ප්‍රවීණ වෛද්‍යවරයෙක් සුසන්ත රෝහණ. අයිබෝන්. අර පුරුෂ මද සරුභාවය ඒක පොඩ්ඩක් හඳුන්වා දෙමු නේද? නැත්නම් එහෙම ඔව් සාමාන්‍යයෙන් මදසරුභාවය කිව්වහම මදසරුභාවයේ නොඑක් ඉසව් තියෙනවා. දැන් අපි මදසරුභාවය කියලා කියන පොදු වචන ගත්තාම දැන් ඔබ මේ තනුත් කලින් කිව්වා වගේම මදසරුභාවය කියන වචනය පස්සේ තමයි සබ්ෆර්ටිලිටි කියන වචනේ ඉස්සර පාවිච්චි කළේ. ඒවා දැන් සමාජයෙන් අයින් කරලා තියෙන්නේ වෛද්‍ය ක්ෂේත්‍රිනුත් අයින් කළා. දැන් එතකොට මේ මදසරුභාවය කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම මදසරුභාවය කියලා කිව්වහම මේ ලෝකේ සරු බව නැති මිනිස්සු නෑ. හැම මිනිහෙක්ගෙම යම් මේ මුළු ජනගහනය ගත්තහම මුළු ලෝක ජනගහනයෙන් හැම කෙනෙක්ටම සරුභාවය තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ සරුභාවයේ යම් යම් අඩු වැඩිවීම් එක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. අපිට අර දැක්කොත් සුභාදහමේදී දකින්න හම් වෙනවා ශාකවල විශේෂයෙන්ම සමහර ශාකවල මල් හට ගන්නවා ගෙඩි භාගයට තරම් බිම වැටෙනවා. සමහර ඒවා මල එනවා ගෙඩිය එන්නේ නැහැ. සමහර ගෙඩිය එන්න ඇවිල්ලා එතනින් මුල නැතිලා යනවා. සමහර ඒවා ගහ සරුවට තියෙනවා මල් පිපෙනවා ගෙඩියක් තිබෙම නැහැ. ගෙඩියක් තිබෙම නැහැ. දැන් අපි පුරුෂ මද සරුභාවයට වඩාත් සමීපව අද සාකච්ඡාව කරන නිසා අපි ගත්තොත් දැන් පුරුෂ මද සරුභාවය කියන එක ටිකක් විශේෂයි. මොකද පුරුෂ මද සරුභාවය ඇක්ටිව් වෙනකොට ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ ශුක්‍රාණු ජනන ක්‍රියාවලියේ සිද්ධ වෙන යම් යම් දුර්වලතා. ඒකට නොයෙක් බාහිරින් නොයෙක් දේවල් අභ්‍යන්තරයෙන් නොයෙක් දේවල් නොයෙක් හේතු සාධක බලපානවා. දැන් අපි ගත්තොත් පුරුෂ මද සරුභාවය කියන තනි විෂය තනි මාතෘකාව ගත්තොත් දැන් මේ ශුක්‍රාණු ජනනය සිද්ධ වෙන්නේ අපේ වෘෂණ කෝෂ තුළ සෙමිනිෆරස් ටිබියුල්ස් කියලා කියන විශේෂ ව්‍යූහයක් ඇතුලේ. මේක ඇහැට පේන්නේ තිතරම් සියුම් ඉතාම මේ අපි වර්ණ ගන්නල ගත්තම හරි ලස්සන ව්‍යුහයක් මේ සෙමිනිෆරස් ටිබියුල්ස් කියන ඒවා. මේ ටිබියුල්ස් ඇතුලේ තමයි ශුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ. මේවා සාමාන්‍යයෙන් බිලියන් ගණක් සාමාන්‍යයෙන් දළ වශයෙන් බිලියන් 6ක විතර ප්‍රමාණයක් පුරුෂයෙක් තුළ තියෙනවා. එතකොට මේ බිලියන් 6ම මැරෙන්නේ නැහැ. එහෙම නැත්නම් අක්‍රිය වෙන්නේ නැහැ. මේකින් යම් ප්‍රමාණයක් ක්‍රියාකාරීව තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ අර අපිට අවශ්‍ය වෙලාවට මේ ක්‍රියාකාරීත්වය අඩුවෙන්න අපිට අවශ්‍ය වෙලාවට ශුක්‍රාණු සෛල ලබා ගැනීම හැකියාව අඩුයි. ඉතින් එහෙම නැත්නම් මේකේ ස්පීඩ් එක ස්පර්මැටෝජෙනිසිස් කියන ශුක්‍රාණු ජනන ක්‍රියාවලියේ ස්පීඩ් එක අඩුයි. එක්කෝ අපිට අවශ්‍ය වෙලාවට ගන්න බෑ, අනිත් එක ක්‍රියාවලිය ස්පීඩ් එක අඩු වෙනවා, ජනන වේගය අඩු වෙනවා. මෙන්න මෙහෙම වුණහම පීරියඩිකලි යම් කාලාන්තර වලින් තමයි ශුක්‍රාණු හැදෙන්නේ. අන්න එතකොට ඒ වගේ පුරුෂයෙක්ට ස්ත්‍රියක් ගැබ් ගැන්වීමේ හැකියාව
අඩු වෙනවා. එහෙම නැතුව නැත්තටම නැති වෙන්නේ නැහැ. ඒක දැන් අපි දැකලා තියෙනවා සමහර පුරුෂයෝ යුවළවල් අවුරුදු 7-8 මොනවත් ප්‍රතිකාර කරන්නේ නැහැ. අවුරුදු 7-8 ගිහිල්ලා එක පාට ගැප් ගන්න වෙනවා. එහෙම වෙන්නේ අර අවස්ථාව සම්භාවිතාව අඩු වෙනවා පුරුෂයෙක්ගේ සරු බව අඩු වෙනවත් එක. එහෙම නැතුව 100%ක් මද සරු භාවයෙන් පෙළෙන මිනිස්සු ලෝකේ නැහැ. දැන් අපි හිතමු 100%ක් නැති වෙන්න පුළුවන්. දැන් එතකොට දැන් 100%ක් කියුවම යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ සරු භාවයේ යම් අඩුවක් තියෙනවා. පරිපූර්ණ නැහැ කියන භාවය මේ වචනේම තියෙනවා. පැහැදිලි. අන්න ඒ පරිපූර්ණ භාවයට පත් කරන්න නම් මොනවද කරන්න ඕනේ වෙන්නේ? ඔව් දැන් එතන ඔක පොඩි අභියෝගයක්. මොකද හේතුව ලෝකේ මන් දන්නේ ඒකට බලපාපු හේපු සංස්කෘතිකද පුරුෂාධිපත්‍යද ඒ මොනවද කියලා මන් දන්නේ නැහැ. මට ඒක තේරුම් ගන්න අමාරු තත්ත්වයක්. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව බැලුවාම ලෝකේ පුරුෂ මද ස්වභාවයට ප්‍රතිකාර කරනව අඩුයි. ඒකට හේතුව පුරුෂයෙක්ට එක ශුක්‍රාණුවකින් පුළුවන් ඩිම්බයක් ගැප් ගන්නවන්න. ඒ නිසා එතන හැම වෙලෙම එකයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අර අවස්ථා වැඩි කරන්න තමයි ඒකේ තියෙන චාන්ස් එක සම්භාවිතාව වැඩි කරන්න තමයි වැඩි පුර ප්‍රමාණයක් ශුක්‍රාණු පිට කරන්නේ. එක අවස්ථාවකදී වැඩි ශුක්‍රාණු සාමාන්‍ය මිලියන් 15ක විතර ප්‍රමාණයක් දැනට අපි සාමාන්‍ය යගේ විදිහට ගන්නේ මිලියන් 15ක්. ඒ වගේ ප්‍රමාණයක් පිට කරන්න හැදින්නේ සම්භාවිතාව වැඩි කරන්න. නමුත් අඩු මට්ටම් වලින් පිටවීමේ හැකියාව තියෙනවා. ඒ වගේ අඩු මට්ටම් වලින් පිටවීමේදී අර වාසනාව හැමදේම එක්කහු වෙලා කවදා හරි දවසක කන්සීව් වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ තත්ත්ව වලට පත්වෙච්ච පුරුෂයන්ව පැහැදිලිවම ප්‍රතිකාර වලින් මට්ටමකට ගේන්න පුළුවන්. ඒ කියන්නේ ගැප් ගැන්වීමේ හැකියාව සහිත නිරෝගී සරු ශුක්‍රාණු හදන්න ප්‍රතිකාර වලින් හදන්න පුළුවන්. දැන් අර කියපු දැන් යම්කිසි ආකාරයක අර්ධ වශයෙන් හෝ නැත්නම් සුළු වශයෙන් හෝ තිබෙනවා නම් අඩුවක් ඒ ශරීරය තුල ඒ අඩුව අපි හොයාගන්නේ කොහොමද එතුමනේ? නොයික් ප්‍රතිකාර වලින් දැන් අපි කරපු පරීක්ෂණයක් තියෙන මම හිතන්නේ ස්ලයිඩ් එකෙන් බලත හැකි අපිට පළවෙනි ස්ලයිඩ් එකෙන් අපි කරපු මේ පරීක්ෂණයක් මේ පරීක්ෂණයේ සිද්ධ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයත් එක්ක එකතු වෙලා කරපු පරීක්ෂණයක්. මේ පරීක්ෂණයේදී අපි උගල්ල පෙන්නවා ශුක්‍රාණු නිරෝගීව හදන්න පුළුවන් කියන එක. දැන් ශුක්‍රාණු නිරෝගීව හදනකොට දැන් අර ඔබ කිව්ව ආකාරයේ ප්‍රශ්නවලට මුණ පන්න වෙනවා. එහෙන ප්‍රශ්නවලට මුණ පන්න වෙනවා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අර නිරෝගී ශුක්‍රාණු හදාගන්න. ඒකට අනුගමනය කර යුතු ක්‍රියාපිළිවෙලක් තියෙනවා. දැන් අපි හිතමු යම් පුරුෂයෙක්ගේ ශුක්‍රාණු සංඛ්‍යාව විවිධ මට්ටම් වලින් තියෙනකොට ඉතාම අඩු සංඛ්‍යාවක් කියලා. ඒ ප්‍රතිකාර වලින් ඒ මට්ටම වැඩි කරගන්න පිළි ප්‍රතිකාර වලදී කළ යුතු ක්‍රියාපිළිවෙලක් එහෙම නැත්නම් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙලක් තියෙනවා. අන්න ඒක තමයි ටිකක් අපහසු වෙන්නේ. ඒ අපහසුව නැති කරගන්න නම් ඉතින් රෝගියාගේ කැපකිරීමක් අවශ්‍යයි. රෝගියාගේ කැපකිරීමක් අවශ්‍යයි. රෝගියා කැප නොවී කවදාවත් ඒ තත්ත්වයෙන් ගොඩ එන්න අමාරුයි. දැන් බොහෝ වෙලාවට හිතෙන්න පුළුවන් මේ වගේ රෝගයක් නැත්තම් මේ මදසරු වගේ භාවයේ රෝගී සම්බන්ධ රෝග නිර්ණය ඒවා තිබෙන යම් යම් දුබලතාවයන් සොයා ගන්නට ඒවා පරීක්ෂණ කරන්නට දේශීය ආයුර්වේද ක්‍රමයේ සම්බන්ධ යම් ආකාරයේ ක්‍රමවේද නැහැ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඔව් දැන් මෙහෙමයි දේශීය ක්‍රම තියෙනවා. දැන් අපි එක අවස්ථාවකදී පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයේදී අපි පාවිච්චි කළේ දැන් අපි ශුක්‍රාණු බලන්න ශුක්‍රාණු වල සංඛ්‍යාව ක්‍රියාකාරීත්වය මේවා බලන්න අපි පාවිච්චි කළේ පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ශුක්‍රාණු විශ්ලේෂණ වර්තාවක්නේ. ශුක්‍රාණු විශ්ලේෂණ වර්තාවන්නේ මේට අමතරව තාම අතීතයේදී ශුක්‍රාණු විශ්ලේෂණ වර්තාව මෑත කාලීනව අවුරුදු
පනහකට හැටකට කලින් දියුණු කරපු දෙයක්. ඒක තවත් දියුණු වෙමින් පවතින. අද වෙනකොට ශුක්ලාන විශ්ලේෂණ වර්තාවක් ගන්නේ නැහැ. ඊටත් වඩා ඉහළ දැන් අපි මම සාමාන්‍යයෙන් නම් ශුක්ලාන විශ්ලේෂණ වර්තාව ගන්නේ නැහැ. අපි මේ වෙනකොට පාවිච්චි කරන්නේ කාසා කියලා වෙනස් මට්ටමේ මේ ශුක්ලාන විශ්ලේෂණ ක්‍රමවේදයක්. ඉතින් ඒක තවත් දියුණු වෙනවා. නමුත් අතීතයේදී මේවා දියුණු වෙන්න කලිනුත් විශේෂයෙන්ම මේ ආයුර්වේදය ලංකාවේ එහෙම නැත්නම් ලෝකේ ප්‍රමුඛ වෛද්‍ය විද්‍යාව වෙලා තියෙන කාලේ නොයෙක් ක්‍රමවේද භාවිතා කරලා තියෙනවා. තියෙනවා. ඒක එකෙන් ඇත්තටම අපි මේ ඊයේ පෙරේදත් කළා එක රෝගියෙක් සම්බන්ධව පිටරටේ ඉන්න රෝගියෙක් රෝගියාට වර්තාවක් ගන්න බැරි වෙච්ච වෙලාවක මම මේක නිකන් කියන්නේ අපි පාවිච්චි කළා මේ පරණ ක්‍රමවේදයක්. ඇත්තටම වර්තාව නියම වර්තාව ගන්න පුළුවන් වෙච්ච අවස්ථාවේ ගත්තාම අරගත් එක ටැලි කරපහම සංසන්දනය කරපුවාම 100%ක් සමානයි. 100%ක් සමානයි. අතිශය සමහර දේවල් තිබෙනවා අපිට හිතා ගන්න බැරි තරම් විශ්වකර්ම කාරණා නේද අතීතේ. අර ඔබතුමා පැහැදිලි කරපු කාරණා තියෙනවා මදසරු භාවය පිරිමියා. මෙන්න මේ කරුණු කිහිපේ නිසා තමයි පිරිමියෙක් මදසරු වෙන්නේ කියලා වරින් වර මතු කරපු කාරණා තියෙනවා. මතක් කරගන්න ඉගෙන. ඔව් පුරුෂයෙක් මදසරු වෙන්න නම් අපි නොයෙක් කාරණා ගොඩක් තියෙනවා. අපි මේවා දැන් කැටගරයි එම වර්ගීකරණය කරනවා. පළවෙනි එක තමයි මම දකින මට අනුව මම කියන්නම් මම දකින පළවෙනි එක තමයි මානසික තත්ත්වය. අනිත් එක තමයි කියන්නේ ස්ට්‍රෙස් වැඩි වෙන නොයෙක් හේතු රැකියාවල් නොයෙක් දේවල්. අනිත් එක තමයි අපිට බාහිර පරිසරයේදී අත්දකින්න වෙන දේවල්. ඒ කියන්නේ දැන් අපි උෂ්ණ රැකියාවල් වලදී එමතන් පරිසර සද්දවලදී උෂ්ණ දේවල් වලට උෂ්ණ තත්ත්වයට පත් මේ අමුණ දෙන්න වෙනවා. එමතන් පරිසර දූෂණයට මුහුණ දෙන්න වෙනවා. රසායනික ද්‍රව්‍යන්ට මුහුණ වෙයි. බාහිරින් ඇති වෙන බලපෑම්. ඊළඟ තමයි ශරීර ව්‍යුහාවේ ඇති වෙන නොඑක් දුර්වලකම්. දැන් වෙරිකොසිල් වේන්ස් කියන එක. එමතන් නහර ගැට ගැසීම් කියොම මේ ඇඟේ ශරීරයේ වෙන තැන්වල නෙමේ වෘෂණ කෝෂතුල ශුක්‍රාණු ගෙනියන එමතන් ප්‍රවාහනය කරන ශුක්‍ර ප්‍රණාලිකාවල ඇති වෙන නහර ගැට ගැසීම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෘෂණ කෝෂවලට රුධිරය ලබා දෙන රුධිර වාහිනීවල ඇති වෙන නහර ගැට ගැසීම් වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා දෙකේදීම මදසරු භාවයට හේතු වෙනවා. ඊළඟට ආහාර. අපි දිගින් දිගට ආහාර මං හිතන්නේ අවස්ථා ගණනාවකදී ආහාර ගැන කතා කළා. ආහාර. ඊළඟට අපි වර්තමානයේ දිනු කරගත්ත තාක්ෂණයත් එක්ක අපි හොයාගෙන තියෙනවා ජාන වලින් නොඑක් ආකාරයේ අපි කීපසරයක් කතා කළා මම හිතන්නේ මේ වචන DNA fragmentation කියන එක. අන්න ඒ වගේ ජානගත ප්‍රශ්න දැන් ඔය කැරියර් ටයිපින් කියන පරේෂණ ජාන වර්ගීකරණයේදී හැම අපිට හොයාගන්න පුළුවන් නොඑක් ආකාරයේ මදසරු භාවයත් එක්ක ළඟින් යන අවස්ථා. මෙන්න මේ වගේ දේවල් තමයි මදසරු භාවයේ පිරිමියා එහෙම වෙන්න නම් බලපාන මේ කාරණා කියන කාරණා. ඊට අමතරව ඉතින් ලෙඩ රෝග තියෙනවා දිය වැඩියා වගේව බලපානවා කම්බුල් ගාය වගේව බලපානවා. නමුත් ඒවෙන් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. පරිසර දේවල් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. බාහිර කාරණා වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ශාරීරික අභ්‍යන්තරයේ සිද්ධ වෙන දේවල් වලින් අපිට ආරක්ෂා වෙන්න බෑ. දැන් කොහොම හරි ඔය කියන කාරණා ඔස්සේ මොන විදිහෙන් හරි රෝගී තත්ත්වයට ගොදුරු වුණත් කියන එක ඒ ගොදුරු වුණාට පස්සේ යාව සුව කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය පැන නගින්නේ. ඔව් මදසරු භාවයේ පුරුෂ පාර්ශ්වයේ සුව කරන්න පුළුවන්. එතකොට ඒ සුව කිරීමේදී අපිට මූණ දෙන්න වෙන අභියෝග තියෙනවා. මේ අභියෝග තමයි මූලික ප්‍රශ්නේ වෙන්නේ මෙතනදී. මොකද මේ ලෝකය මදසරු පුරුෂ මදසරු භාවයට ප්‍රතිකාර කරන්න බෑ කියන තර්කයට එන්නේත් ඕක හරහා. දැන් අපි හිතමු ගොඩක්ම දුර්වල සරුභාවයක් තියෙන පුරුෂයෙක් අපිට හම්බුණා කියලා. ඒ පුද්ගලයා මිලියන් 5ට වඩා අඩු ශුක්‍රාණු සංඛ්‍යාවක් තියෙන. එහෙම නැත්නම් එසෝස්පර්මියා කියලා කියන බිඳුව අවස්ථාවේ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක අපි තාම අඩු මට්ටමක්. මේ රෝගියාට ප්‍රතිකාර කරගෙන යනකොට පළවෙනියටම අපිට දකින්න දේ අවස්ථා දෙකක් දකින්න පුළුවන්. මම හිතන්නේ ඊළඟ ප්‍රස්ථාරයක් තියෙනවා රූප සටහනක් අපි ඒක ගත්තනම් අපිට ඒක ලේසි කතා කරන්න. දැන් මේ වගේ අවස්ථාවකදී සමහර අවස්ථාවලදී මේ ශුක්‍රාණු සංඛ්‍යාව වැඩි වෙනවා. සමහර ඊට පස්සේ අඩු වෙලා. මේක විවිධ සමහර අයට බේත් කරන්න ගත්ත ගමන් අඩු වෙනවා. මෙන්න මේ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. මේ වගේ ප්‍රශ්න අපිට මුහුණ දෙන්න වෙනවා. ඒවට ප්‍රතිකාරවලදී උපක්‍රමශීලීව ප්‍රතිකාර කරලා සුව කරගන්න පුළුවන්. වෛද්‍යතුමනි ඔබේ දුරකථන අංකය පොඩ්ඩක් මතක් කරමු.
බිින්දුවයි හැත්ත හතයි තුන්සය හතයි තිස් හයයි විසි එක. ඒ අංකයට අයිත් කියන්න බිින්දුවයි හැත්ත හතයි තුන්සය හතයි තිස් හයයි විසි එක. හොඳයි මේ අංකට අමතල හලසියක්කොත් ඇත්නම් සම්බන්ධයම් ගැටලුවක් ඇත්තම් නිරාකරණය කරගන්න එතුම ගොඩ දවකරාව බොම ස්තුති අදසේ සභාග වුණට මේ සම්බන්ධ පියායිත් අවස කතා කරමු අනාගතයේදී. අපි ඒ සමගම අද දවසේ නුගසෙන නිමාට පත් කරන්න සෝදානම් වෙනවා. අදවසේ මං හිතන බලා වැදගත්වන කාරණා රාශියක් කතා කළා. විශේෂයෙන් වෛද්‍ය හමු දෙකක් තිබුණා. ඒ වෛද්‍ය හමු දෙකේම ඉතා වැදගත් කාරණා මතු කරගත්තා. ඉතින් ලබන සතියේත් අපි මේ විදිහට ඔබට නුගසෙවනත් එක්ක තවත් අලුතොරතුරු රාශියක් අරන් එන්න සූදානම්. මේ සතිය ඔබට බොහොම වාසනාවන්ත සුන්දර සතියක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ගිහින් එන්නා.